නාඩගම් කාරයෝ. දැන් සරාලා කසිප්පු බිස්නස් එකත් අතෑරල ටික දවසක් වෙනවා. හැබැයි තාම සරාලට රස්සාවක් නම් හම්බුනේ නැහැ. මේ ආරංචිය පන්සලේ ලොකු හාමුදුරුවන්ට කිව්වම සරාලට ලැබුණේ අමුතුම විදියේ පිළිතුරක්. සරාල පන්සලෙන් එන්න හදද්දී ලොකු හාමුදුරුවෝ සරාලට පවරපු වැඩේ ඔයාලට මතක ඇති. සරා, කවඩියා, සුද්දා ගොඩක් අවංකව එයාලට තියෙන දක්ෂතා දුර්වලතා ඒ පොතේ ලියලා ආයෙම ලොකු හාමුදුරුවෝ මුණගැහෙනවා. ඊට පස්සේ මුලින්ම සරාලගේ දක්ෂතාවලට ලොකු හාමුදුරුවෝ ඉඩ හදලා දෙනවා. ඒකෙදි මුලින්ම කරන්නේ සරාලව මාස්ටර්ගේ කලායතනයට සම්බන්ධ කරන එක. ඒත් මේ වෙලාවේ සරාලට ආදායම් මාර්ගයක් ඕන. ඒ හින්දා කම්මැලි නැතිව දෙයක් කරන්න පුළුවන් වෙන එකත් දක්ෂතාවයක් කියලා සරාලට පෙන්නලා දෙන ලොකු හාමුදුරුවෝ මාස්ටර් එක්කත් කතා වෙලා කුඹුරු රස්සාවත් බාර දෙනවා. හැබැයි සරාලට තියෙන අභියෝගය කුඹුරු රස්සාවත් හොඳට කරගෙන මාස්ටර්ටත් ලොකු ආදායමක් හදලා දෙන ගමන් රඟපාන එකත් කරගෙන යන්න ඕන. ඔයාලට හිතෙන්නේ සරාලට ඒ අභියෝගය දිනන්න පුළුවන් වෙයිද? ඔව්, සරාටයි සුද්දටයි කවඩියටයි පුළුවන් වෙනවා මාස්ටර් හිතුවටත් වඩා සරු ඇස්වැන්නක් වගාවලින් ලබලා දෙන්න. ඒ විතරක් නෙමේ, වෙසක් එකට වගේම පොසොන් එකටත් කලායතනයෙන් කරන නාට්‍යයේ සරා අපූර්වවට රඟපානවා. එතනදී සුදු ජෝටිලාගේ අම්මටත් සරා ගැන පැහැදීමක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් මාස්ටර්ගේ ගොවිතැන් වැඩත් නොහිතපු විදියට ලාභ ලබලා අවංකව දියුණු කරගෙන යන්නේ සරානේ. ඒ හින්දා අන්තිමේදී සරාට සුදු චූටිගේ අම්මා කැමති වෙනවා. ඔය අතරට සරාල නොදනුවත්වම සරාලගේ දුර්වලකම්නුත් කාලයත් එක්ක නැති වෙනවා. ඉතින් මේ වෙන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා සෙල්ෆි සිතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.